මම අදත් ඕගලන්ට පෙන්නන්න යන්නේ වැඩිපුරම අපිට හම්බවෙන්න නැති ජාතිය එළවලුවක්. මම මීට කරිනුත් අවර වීඩියෝ එකක් කරලා තියෙනවා, ඒ පුංචි අවර කරලා. ඉතින් සාමාන්‍යයෙන් ඒකත් අවර කියලා තමයි විකුණන්නේ. නමුත් මම දැනගත්ත නියම අවර කරල කියන්නේ මේ වගේ පැතලි කරලට කියලා. ඉතින් මම අද ඒකිනුත් වීඩියෝ එකක් කරනවා. අපේ රටේ විශේෂයෙන් වැපෙන එළවලු වර්ගයක් නිසා ඔගලන් මේ ගැනත් දැනගත්නොත් හොඳයි. ඒ හින්දා මේ වීඩියෝ එකත් බලන්න. මෙන්න මේ වගේ තමයි මේ අවර තියෙන්නේ. දැන් මම ඔයගලන්ට පෙන්වන්නම් කොහොමද මේක සුද්ධ කරන්න කියලා. මේ වගේ එහෙම කපලා ඊට පස්සේ ඉතින් චුට්ටක් මෙහෙම මේක දෙකට ගලව ගන්න පුළුවන්. ගලවගෙන මේක හරි ලපටි, නැත්තම් ලොකු ඇට තමයි මේකේ තියෙන්නේ. ගොඩාක් ලපටි මේවා. ඊට පස්සේ මේ වගේ තමන් කැමති හැඩයකට මම නම් මෙන්න මේ වගේ හීනියට කපන්නේ. මේ කපන විදිහ ඕගලන්ට තේරෙනවනේ මේක හරි ලපටි කියලා. මේ වගේ එතකොට මේක බෝංචි වගේ තමයි යුවම. මෙන්න මේ වගේ අපි කපාගෙන ඒකට මම එක සුදු ලුණු ගෙඩියක්, ඊට පස්සේ රතු ලුණු ගෙඩි දෙකක් විතර, ඊට පස්සේ අමු මිරිස්, රම්පේ, කරපිංචා මේ ඔක්කොම අපි කපා ගන්නවා. හරියට අර බෝංචි මාළුවක් හදනවා වගේම තමයි මේව ලෑස්ති කරගන්නේ. මේ වගේ අමු මිරිස්, රතු ලුණු මේ ඔක්කොම කපා ගත්තා. අපි ඒක එළවලුට දාලා මේක බෝංචි එකක් වගේ හදන නිසා ඒකට අපි ලුණු ටිකක්, 3-5 කුඩු ටිකක් කහ උළුහාල් කුරුඳු කෑල්ලක් තමයි දාන්නේ. ඊට පස්සේ මෙතන තියෙන දියකිරි, මිටිකිරි, ලුණු ටිකක්, කහ, උළුහාල් හැඳි කාලක් විතර පොඩි කුරුඳු කෑල්ලක් දාලා අපි දියකිරි ටික දාලා මේක තැම්බෙන්න තියමු. අපි කරි පවුඩර් චුට්ටක්, කහ ටික නම් මදි වගේනේ, අපි තව චුට්ටක් දාමු. ඊට පස්සේ අපි මේක ලිපට තියමු. නටාගෙන එනවා. ඒ වෙලාවට හරි සුවඳයි. අනේ කිරි සුවඳ හොඳට එනවා. බෝංචි එකක් වුණකොට එන සුවඳ වගේම තමයි. අමු මිරිස් රතු ලුණු හොඳට දැම්මම පොල් කිරිත් එක්ක පැහෙනකොට හරි සුවඳයි. ඒක පොඩ්ඩක් කලවම් කරලා අපි ආයේ වහලා තියමු. හොඳට තැම්බෙන්න ඕනේ. ගොඩාක් දිය කිරි ඕනේ නැහැ, මොකද මේක හරි ඉක්මනට තැම්බෙනවා. දැන් අපි අවර ටික තැම්බිලා තියෙන්නේ. ඒ වෙලාවට කිරි ටිකක් දාලා මේක දැන් අපි වහන්නේ. ඇරලා උයාගමු. මේ බලන්නකෝ, දැන් ඉස්ම උකු වෙලා හොඳට පැහිලා තියෙන්නේ. ලුණු වැඹුල් බලලා මේක බාගමු. බාලා ටිකක් වෙලා යනකොට මේ හොදි ටික හොඳට මේක දැවටිල්ලට වගේ එනවා නිවෙනකොට. රසක තියෙනවා, හොඳට කිරි රස තියෙනවා. මේක තව නිවුනම
හොඳට මේක දැවටිල්ලට වගේ එනවා. ඇත්තටම එතකොට හැමදාම අන්තිමට මේ හට්ටිය අතුලගෙන කන්න පුළුවන් තරමට හරි රසට තියෙනවා මේක. මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. නමුත් මට ඕන කරලා තිබුණේ අපේ පරණ එළවලු ගැන තරුණ දූල පුතාලා දැනුවත් කරලා මොන වගේ විදියවලට මේවා හදන්න පුළුවන්ද කියලා දැනුම දෙන්න තමයි මම මේ වීඩියෝ එකෙන් ගොඩක් අදහස් කරේ. මේ වගේ විශේෂ දේවල් අරන් මං ආයෙත් එන්න මං අනෝමා.